Adasa. Adat new mom to new mom YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් හාහා පුරා කියලා ගෙදරට පුංචි දරු පැටියෙක් ගේන බලාපොරොත්තු වෙන ඉන්න අමලාට ඉතාමත් වටිනා වැදගත් කාරණාවක් පිළිබඳව තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒ තමයි මේ sleep bassinet එක. එහෙමත් නැත්නම් newborn cot එක. අපිට මේ වගේ newborn cot එකක් අවශ්‍යමද? මේ වගේ newborn cot එකක් භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? එහෙමත් නැත්නම් වාසි අවාසි මොනවද කියලා තමයි ඔයාලත් එක්ක කතා කරන්න එකතු වෙන්නේ. මුලින්ම මම කියන්න කැමති සමහරක් විට ඔයාලා SIDS ගැන අහලා ඇති. මොකද්ද මේ SIDS කියන්නේ? ඒ තමයි sudden infant death syndrome එක. එතකොට මොකක්ද මේකයි මේ newborn cot එකයි අතර තියෙන සම්බන්ධය? ඒ ගැන මගේ අත්දැකීම මම ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. මුලින්ම කිව්වොත් වසරකට ඇමරිකාවේ ලදරු මරණ 2300ක් පමණ මේ SIDS නිසා සිදු වෙනවා. එංගලන්තයේ වසරකට 200කුත් ජර්මනියේ වසරකට 130කුත් යනාදී වශයෙන් ලදරු මරණ මේ SIDS නිසා සිදු වෙනවා. SIDS ලන්තයේ 1990දී 17ක් ප්‍රමාණයක් ලදරුමාන සිදු වුණත් වාසනාවකට එයාලට ඒක ටිකක් අඩු කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ 104ක වගේ ප්‍රමාණයක් තමයි මේ වෙද්දී ස්විට්සර්ලන්ඩ් වල ලදරු මරණ මේ SIDS නිසා සිදු වෙන්නේ. ඒ වගේම නිරෝගී දරුවන්ට තමයි මේ SIDS ඇති වෙන්නේ. බොහෝමයක් නිරෝගී අවුරුද්දකට වඩා අඩු දරුවන්ට නිදා ගැනීමේදී තමයි මේ අවසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් ඒකට පිළියම් මොනවද? මම සූරිහ් වල ක්ලිනික් යනකොට මගේ බෝග් ඩොක්ටර් ඒ වගේම මිඩ්වයිෆ් නිතරම අවවාද කළා සහ ඒවට පිළියම් අපිට කියලා දුන්නා. ඒවා මම ඔයාලත් එක්ක මෙන්න මේ විදිහට බෙදා ගන්නම්. ඉතින් ඒකේ මුලින්ම තියන්නේ මෙන්න මේ වගේ newborn cot එකක් භාවිතා කිරීම. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේ වගේ newborn cot එකක් ඇත්තටම කිව්වොත් newborn ඉඳලා මාස 6ක් වගේ කාලයක් තමයි භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පැටිය ටික ටික ලොකු වෙනකොට එහෙට මෙහෙට move වෙනකොට ඉතින් මේ වගේ දෙයක් පොඩි වැඩි. ඉතින් ඒක නිසා ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි අපි එකපාරම මේ වගේ ලොකු කොට එකක් බබාට දීර්ඝ කාලීනව භාවිතා කරන්න ඇයි අපි ඒ වගේ එකක් හදාගන්න නැත්තේ කියලා. ඉතින් එහෙම හිතලා ලොකු කොට එකක් මුල ඉඳන්ම පැටියට ගන්නවා. අරගෙන ඉවර වෙලා ඊට පස්සේ පැටියව අර ලොකු කොට එක මැදින් තිබ්බහම ඇත්තටම කිව්වොත් ලොකු හිස් බවක් තියෙනවා. මොකද පැටියා චූටි කොට එක ලොකුයි. ඉතින් ඒක නිසා අර ලස්සන ෆ්ලුෆි බ්ලැන්කට් අර සත්තු මල් තියෙන ඒ වගේ බ්ලැන්කට්ස් ඉතින් ගෙනල්ලා ඒකෙන් තියෙනවා. ඊට අමතරව ලස්සන කොට්ට වටේම තියලා ටෙඩිබෙයාස්ලා ඉතින් ඒවලින් පුරවනවා. ඊට පස්සේ ඉතින් ටිකක් රෑ වෙනකොට බබා නිදා ගන්න හදනකොට හිතනවා බබාට සීතලයි කියලා ඉතින් ටිකක් ඝන කමින් වැඩි පිජාම එකකුත් අඳනවා. ඉතින් මේ වලින් රස්නේ එකතු වීමක් මිස පිටවීමක් නැහැ. ඉතින් මේ නිසාමත් මේ වගේ මරණ සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක පාටම තමයි මේ මරණ සිදු වෙන්නේ. ඒ වගේම හේතුවක් ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව නිරෝගී දරුවන්ට තමයි මේ වගේ අවසනාවන්ත ලෙස මේ මරණවලට මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ පොඩි newborn cot එකක් ගත්තාම එයාලා ඒකෙන් තියන්න පුළුවන් ඒකට fluffy blanket cot එතනින් ගියාම teddy bears නෙමේ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. දරුවට සීතලයි වගේ කියලා හිතනවා නම්
භාවිතා කරන්න සුදුසුම දේ තමයි මෙන්න මේ වගේ sleeping bag එකක්. දැන් මම මේ sleeping bag එක භාවිතා කරන්නේ මෙහි winter එකට. මොකද winter එකේදී ටිකක් සීතල වැඩි. ඒක නිසා බබාට මේ වගේ එකක් භාවිතා කරනවා. නමුත් summer එකේදී මේක ටිකක් ඝනකම වැඩි. ඉතින් ඒ නිසා මෙන්න මේ ඇතුලේ තියෙන මේක මේ වගේ කොටස් දෙකකට ගන්න පුළුවන්. මේ sleeping bag එක සැහැල්ලුයි. ඉතින් ඒක ගොඩක් රස්නේ නැහැ. මේක මට භාවිතා කරන්න පුළුවන් summer එකට. ඉතින් මේ වගේ sleeping bag එකක් භාවිතා කරන්නේ ඇත්තටම කිව්වොත් බබාව රෙදි වලින් පොරවන්න නැති වෙන්න. ඒ වගේම fluffy blankets වලින් බබාව පොරවන්න නැති වෙන්න. ඒ කියන්නේ යා move වෙලා හදිසියවත් මේ වගේ රෙද්දක් මූණට ගියොත් එහෙම යාට ඒක නැවත මූණෙන් ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ යාලට තේරුමක් නැහැ යා කොහොමද මේ මූණට වැටිච්ච රෙද්ද ආයමත් අයින් කරන්න කියලා. ඉතින් ඒ වගේ වෙලාවෙදත් මේ වගේ අවස්නාවන්ත ලෙස මන්නේට මුහුණ දෙන්න සිදු වෙන නිසා තමයි මේ වගේ sleeping bag එකක් භාවිතා කරන්න සුදුසු. ඒ විතරක් නෙමෙයි බබා නිදාගෙන ඉන්නකොට අපි කිසිම වෙලාවකට පැත්තකට හරවලවත් මුණින් අතට තියන්නවත් එපා. හැම වෙලාවෙම බබාගේ පිට මේ යටට හිටින විදිහට මූණ උඩ පැත්තට සිටින විදිහට බබාව නිදි කරවලා තියන්න. කිසිම toy එකක් භාවිතා කරන්න එපා. ඒ වගේම blankets භාවිතා කරන්න එපා. ඉතින් මේ වගේ දේවල් වලින් අපිට ඇත්තටම කිව්වොත් මේ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙන්න එක පුංචි දරුවන්ගෙන් අයින් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කාමර උෂ්ණත්වය කිව්වොත් සෙල්සියස් අංශක 17ත් 20ත් අතර තමයි සුදුසුම බබා නිදාගන්න ඉන්න පරිසරයට. මේ ඔයාලට පේන්නේ මගේ බබාගේ newborn cot එක. ඉතින් ඒකේ මම කිසිම බ්ලැන්කට් එකක්වත් ටෙඩි බෙයා කෙනෙක්වත් එහෙම තියලා නැහැ. තියෙන එකම දේ තමයි මේ sleeping bag එක. ඊට අමතරව මේ newborn cot එක මට මෙන්න මේ විදිහට වහන්න උනත් පුළුවන්. නමුත් මම ඒක වහලා තියන්නේ නැහැ. ඒක ඇරලා තියෙනවා. මොකද මට එතකොට බබත් එක්ක කතා කරන්න, යාව බලන්න පුළුවන්. ඒක නිසා මම මේ පැත්ත ඒ විදිහට ඕපන් කරලා තියෙනවා. මෙන්න මෙතන පොඩි රැක් එකක් තියෙනවා. ඒකේ මම තියාගෙන ඉන්න හදිස්සියකදී රැකට මට ඩයපර් චේන්ජ් කරන්න අවශ්‍යතාවයක් වුණොත් ඒ හැම දෙයක්ම මම මෙතන ළඟම තියාගෙන ඉන්නවා. දැන් මෙතන ගත්තොත් pampers, wet tissues, cotton pads, සහ මෙතන changing pads, ඊට අමතරව tissues. මේකට තමයි මම මදරාසේ වතුර ගන්න. එතකොට මේ ration වට cream එක, hand sanitizer, පල්ලෙහ මම napkin ටිකක් තියාගෙන ඉන්නවා. ඉතින් යටම තියෙන dustbin එක. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක තුළින් යම්කිසි අදහසක් ගන්න ඇති කියලා. එහෙමනම් මගෙත් එක දිගටම රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.